අපි පකිස්ථාන වලට පැරදුනා. දැන් මේ වෙයි මං ඉන්නේ බලුකුඩේ. මොකද හෝටලෙට යන්නත් බෑ. මේ ඉන්දියාකාරු මෙහෙත් ඉන්නවනේ. මං ඉතින් මෙයත් එක්ක ඉන්නවා මේ කූඩුවේ. ඔක වරන්නේ. ඔයාට ඇහුණද? කවුරු හරි එනවද? අනුෂ්ක, ඔයා අහගෙන ඉන්නේ? මේ මිනිහෙන් වැඩේ වීඩියෝ කෝල් ගන්නවා. සෙල්ෆි අරන් ඉමුකෝ. මම මේ වට ගන්න 7 වෙනි හෝ 8 වෙනි කෝල් එක අනුෂ්ක. අපි මැච් එක පෙරදුනා කියන එක මං හිතන්නේ වාට තවම ආරංචි වෙලා නැතු ඇති. මොකද ඔයා ෂූට් එකනේ. අපි පකිස්තාන්ට පෙරදුනා මට ගහන්න පුළුවන් උනත් හරියටම ලකුණු 5යි. මං දන්නවා අපේ ආණ්ඩුවයි රටේ මිනිස්සුයි සේරම මේ කෝලිය හින්දායි පෙරදුනේ කියලා බයිනවා බයිනවාමයි. මම මේ ඉන්දියාවේ නෙවෙයි ඉපදෙන්න තිබුණේ. අර ලංකාව කොච්චර ෂෝක්ද? එහෙ දයසිරිකින ක්‍රීඩා ඇමති. එයා රටේ මිනිස්සුන්ට කියන පාර්ලිමේන්තුවේදී අපේ ක්‍රීඩක පෙරදුනේ බඩවල් වැඩි හින්දා කියලා. ඒත් අපේ රටේ එහෙම එකෙක්ට වචනයක් කියන්න පුළුවන් වුණාද අපි වෙනුවෙන්? උම් කරන්නේ ගිනි තියන්නේ පෙට්‍රෝල් දෙන එක. අනිතගේ රටේ ක්‍රීඩා ලෝලිය කොච්චර ෂෝක් මිනිස්සු. මැච් පිට මැච් 100ක් පෙරදුනත් යන්තම් එකක් දිනාගත්තොත් ඒ හොදටම ඇති හත්මුතු පරම්පරාවක්ම ගොඩ යනකන් උට ගුණ කියන්නේ. අනුෂ්ක, ඔයා චුට්ටක් හොයලා බලන්නකෝ. ජයසූරිය කියන ක්‍රීඩකයා පහුගිය දවස්වල ක්‍රිකට් ගහන්නෙත් නැතුවම මිනිහා මොනවා කෝලි කෝල් කරලා මැච් එකට මොකද දැන්නේ උනේ? ඈ ඔපු දෙයනේ. ආ පරාද වෙලා නමු. අනේ දෙයනේ කෝල් ගොඩක් අරගෙන ගෙවා ගිනි කියයිලු. මොකද දැන් කරන්නේ? ඔය කියන කුස් නෙයි බෝලෝ මර්දාලා. මට ඔක මරන්න කියන්ති මැඩම්. මරන්න ඕනේ.